එතරගිය සිත් සතුටු කරවන ආදරයෙන් සිනහසින් පිරි සෞන්දර්යාත්මක වින්දනීය සන්ධ්‍යාවක ඔබ ළඟට සයිලයි නිහා. විරාමයට ගියාට පස්සේ තමයි ගොඩක් දේවල් මේ පැත්තේ අනේ මන්ද පුංචි ළමයි ටිකක් වගේ ගාන්නේ. එහෙම තමයි අපි ආදරණීය ඔබ. ඒ වගේම මතක් කරන්න ඕනි උතුම් දේශයක අභිමානී කළඹ ටෙලිවිෂන් අපි හැමදාමත් ඔබ වෙනි හරවත් ගුණවත් නැනවත් වැඩසටහන ගෙන මේ ප්‍රමුඛයා. අයන්න www.kalambatv.com ඔය අපේ වෙබ්සයිට් එකට ගියාම ඕන දෙයක් සජීවව නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අද දවසේ මගේ අපේ සවිරණහ ලයික් පේජ් එකට ඔබ කියලා තිබුණා වෙලාව වෙනස් වුණාද අමාවී කියලා. අනේ නැහැ, වෙලාව වෙනස් වුණේ නැහැ. හැමදාම එකම වෙලාවට තමයි සිකුරාදා හවස 7:00 තියෙනකොට ශ්‍රී ලංකා වෙලාවෙන් ඔබ කොහේ හිටියත් ඔබේ රටේ ඉඳගෙන ශ්‍රී ලංකා වෙලාවෙන් 7:30 වෙනකොට සැවරෙන්නේ අපි මේ මැදිරි සිට අනිවාර්යෙන් ආරම්භ කරන බව ඔබට කියන්නට ඕනි. ඒ වගේම මතක් කරන්නට ඕනි අපේ මේ වැඩසටහන මේ විදිහ ලස්සනට ගෙනීමේ ප්‍රවීණ ගැන ප්‍රමුඛ දායකත්ව දෙන්නේ කැන්ඩිඩ් සෝන් ගැන මතක් කරනකොට ඔබට අවශ්‍ය මංගල උත්සවයකට අවශ්‍ය සියලුම දේවල්, ඒ වගේම ඉවෙන්ට් එකක් ඔබ සංවිධානය කරන ඔබ කොහේ හිටියත් කමන්න හොන්ට කතා බහ කරන්නට පුළුවන් 0762 832 455 උගේ හොට්ලයින් නම්බර් එක ඔහොන්ට කතා කරලා ඔහො ඔබේ අවශ්‍යතාවය ඔහොන්ට කියන්න මංගල උත්සවයක් වෙන්න පුළුවන්, වෙනත් ඕනෑම් ආකාරයේ හෝ සංවිධානය කරනු ලබන ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය විදිහට ඔවුන් මේ දේවල් මේ විදිහට නිර්මාණය කළ දේවි. ඒ නිසා ඔහොන්ට දැමම කතා කරන්න ඔබේ අවශ්‍යතාවය පවසන්න. එතකොට ඒ අවශ්‍යතාව විදිහට ඒ දේවල් කරලා දෙයි. චන්න අයියේ හැමදාම පුංචි තිරේ සුපෙම්ම තානේ. එතකොට මේ දැන් ඔබ අධ්‍යක්ෂකවරයෙක් විදිහට රංගන ශිල්පිනියෙක් විදිහටත් වැඩිම කාර්යභාරය ඔබට තියෙන රංගන ශිල්පියා කියන භූමිකාව තුළද අධ්‍යක්ෂවරයා කියන භූමිකාව තුළද? අනිවාර්යයෙන්ම අධ්‍යක්ෂවරයනේ. මොකද අධ්‍යක්ෂවරයාගෙන් වගකීම් ගොඩාක් වැඩි. කරන්න තියෙන දේවල් වැඩි. නළුවනේ හසුරන්න ඕනේ. එතකොට ඒ අතරේ සමහර නිර්මාණවල මම රංගපෑමින් අධ්‍යක්ෂණය කරා. එතකොට සුළුපටු නෑ. මම හිතන්නේ කුසුම් මාත් එක මගේ අධ්‍යක්ෂණය යටතේ රඟපාලා තියෙනවා. මේ ඉතින් මම හිතන්නේ ඒක ලොකු කාර්යභාරයක්. හරි වෙහෙස කරයි. හැබැයි හරිම විනෝදජනකයි. අන්තිම නිර්මාණයේ දකින්නකොට ඉතින් ඒ වෙහෙස මහන්සිය ඔක්කොම නැති වෙලා යනවා. එතකොට ඔය කලර්ස් චිත්‍රපට ඇතුලේ ගැඹුරු චරිතයක් ඔබට ලැබුණ නැද්ද රඟපෑමට? කියන්නේ හැමදාම පෙම්වතාට ඊට වඩා එහා ගියපු චරිතයක් තිබුණා. දැන් උදේකාන්ත වරණසූරිය මහත්මයාගේ මේ සෙනසුරු මාරු කියන චිත්‍රපටේ මම වෙනස් විදිහේ චරිතයක් කරා. මං හිතන්නේ චිත්‍රපටි වලින් මට ලැබිච්ච ගැඹුරු චරිත ඒක. ඉතින් ටෙල්නාට් වලත් මම රඟපාලා තියෙන විවිධ චරිත. හැබැයි කාලයක් මට එක දිගටම පෙම්වතාගේ චරිතේ හම්බුණා. ඉතින් ඒ අතරේ ඉඳලා හිටලා මට වෙනස් විදිහේ චරිත හම්බුණා. මෑත කාලීනව මං රඟපෑව රතුහාස කියලා ටෙල්නාට් එකේ ඒක වෙනස්ම චරිතයක් කරා. ඉතින් ඒ වගේ දැනට කරන්න බැරිද පෙම්වතාගේ චරිත? පුළුවන්නේ අධ්‍යක්ෂණය. ඔබ නිෂ්පාදනය කරන ඔබ අධ්‍යක්ෂ කරන නිර්මාණ තුළ ඔබට අවස්ථාවල් නැද්ද? මට මගේ අවස්ථාව හදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ එහෙම විතරන්නේ. මං හිතන්නේ ඉතින් ඒක මාව තෝරගන්න අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා ගත එන්නේ තියෙන මට ලැබෙන්න ඕන චරිත දෙන්න ඕන චරිතය මොකක්ද කියලා. රූපන්තමති මහත්මිය මම ආස කරන ගීතයක් තියෙනවා. දේශයෙන් දේශය බලන්නේ පුංචි කොටසක් ගායනා කරමු. අපේ ආදරණීය අපේ ගොඩක් ඉන්න මේ පිටරට උදවිය මේ වෙලාවේ පැය 24 පුරාම අපි ඔබත් එක්ක රැඳිලා ඉන්නේ. උන් ඔබට ආදරය කරන නිසා ඉඳ මට ඒ ගීතේ පොඩි කොටසක් ගායනා කරන්න පුළුවන් නේද අයියේ රණේ? දේශයෙන් දේශේ බලා ඉගිලිලා යන්නපා පෙම්පාල වේදනා දිදි පිටුපාලා යන්නපා පිටුපාලා යන්නපා. ඒගේ හඬ ඇත්තටම පුංචි කාලේ අහපු දේවල් තාමත් අපේ මතකෙ තියෙන ඒ ගෞරවනීය ගෞරවය හැමදාමත් ඔබට ලැබෙනවා. මේ මම 70 දශකයේ මේ ගීත් සියල්ලම වගේ ගායනා කළේ. නවතම නිර්මාණයක් බිහි වුණේ නැද්ද මේ මෑතකදී? නවතම නිර්මාණ නම් ගුවන්විදුලියේ සරලගී කර වැඩසටහන් කරනවා. නමුත් ඊට වැඩිය නවතම ගීත එනවනේ අපේ මේ වෙන වෙන මේ එහෙම කියලා අතහැරලා ඉන්නේ දුප්පත් විදියට කරන ගීත එළියට එන්නේ නැහැ. තාක්ෂණයන් කරන වෙන මේ අපි නේද මේ මියුසික් වීඩියෝ සාරා ඒවත් කරචනහර
එහෙම තමයි. ඉතින් නමුත් හැබැයි ඒ 70 දශකයේ මං ගායනා කරපු ගීත ඔක්කොම මගේ ජනප්‍රිය වුණා. ඒවත් ඒ ගීත තමයි මං අදටත් මේ සංගීත සම්දර්ශන වේදිකාවේ ගායනා කරන්නේ. ඒ ඒ ගීතවලට තමයි මාව සංගීත සම්දර්ශන වලට එක්කගෙන යන්නේ. හරි. සම්මානයක් ලැබුණා මේ මෑතකදී යුරෝපයේ නේද? නෑ, ප්‍රංශයෙන්. මගේ මම ගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර 50ක් වීමේ මෙතෙන් ලංකාවෙත් මට උපහාරු ලැබ කළා. ඒ ප්‍රංශයේ සිංහල සංගමයක් තියෙනවා. ඒකේ රේණුකා මහත්මිය තමයි සභාපතිනිය. මේ ළඟදිත් ලංකාවට ඇවිල්ලා ගියා. ඉතින් ඒ අය කතා වෙලා මෙහෙම රූපයින්දුමති ගීත ක්ෂේත්‍රයේ පැවැත්මට වසර 50ක් කියලා ඒගොල්ලන් මේ සම්බන්ධීකරණ කටයුතු කරන්න දුන්නා ලක්ෂ්මන් හේවා විතාරණ මහත්මයාට, අපේ හොඳ ගායකෙක්. ඔහු තමයි මාව මේ ලංකාවෙන් එහාට ඇරියේ. මට හොඳ සම්මානයක් හම්බ වුණා. මට බොහොම සතුටුයි. ඇත්තටම මගේ ජීවිතේ ඒ ප්‍රංශේ රටේට ගිහිල්ලා ප්‍රංශේ අපේ ලංකාවේ ඉන්න මේ අපේ වෙසෙන අපේ ජනතාව ඇත්තටම මගේ සම්දර්ශනය මගේ ඒක පුද්ගල සම්දර්ශනය තිබුණේ. ඉතින් බොහෝම ජයට සෙනගත් හිටියා. මට තෑගි භෝග ගේන්න බැරි තරමටත් හම්බ වුණා. ඉතින් මං හරි සතුටුයි. මෙතෙක් කල් මං වසර 50ක් ගීත ගායනා කළා ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ මේ මගේ මේ රසික රසිකාවියන් හින්දා තමයි කියලා. ඇත්තටම කියනවා නම් ඒ ප්‍රංශ රටේ ඒ සියලු දෙනාටම මං වෙනුවෙන් මට ඇත්තටම එක වෙලාවකට ගෙවල් කීපයකටම කෑමට යන්න. ඉතින් ඒ අය හරි සතුටෙන්නේ මොනවා හරි. ඉතින් ඒ වගේ මං දවස් මාස භාගයක්ම එහෙ පදිංචි වෙලා ඉඳලා ඒ සම්දර්ශන වල පැදුරු පාටියක් පැවැත්වුවා. ඒ සියලුම දේට ගීත ගායනා කළා. මං හරිම සතුටින් ඉඳලා දැන් ඔන්න බලන් ඉන්නවා නම් ඔබට සජීවීව කතා බහ කිරීමේ අයිති තියෙනවා 02-94-112-516-787. ඔබ ආදරය කරන අපේ කලාතරුණ රසත් තමයි මේ අපිත් එක්ක මේ මැදරේ ඉන්නේ. චන්නයිගේ සින්දු ටියම් මේ ගීතය මුල් ගායනය මිල්ටන් මල්ලාරච්චි මහත්මයා මේ වෙලාවේ මතක් කරනවා. ඒක මගේ මිත්‍රයා රනිල්. ඌ ඕනම වෙලාවක මේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඒ ගීත ගායනා කරන්න මට අවසර දීලා තියෙනවා. හරි, ගීත ගායනා කඳු පාර ඇතයිනේ සඳරෑක සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීතරාවේ ඇසේවා ජීවිතේ පුරා වැටේදා කී කතාසා පාලුවේ පැඬුවා සදා මාරුතේ පවා කඳු පාර ඇත අයිනේ සඳරෑක සිනාසේ වේදනා සිතාරේ ඒ ගීතරාවේ ඇසේවා ජීවිතේ පුරා
ගන්නිමේ මාදං කැලේ පාසලේ පුරා මාසුයා ආවා වගේ වෙන වෙලා ගියා කඳු පාර ඇත අයිනේ සඳරෑක සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීතරාවේ ඇසේවා ජීවිතේ පුරා ඒක පාරයින ඒවනට රූපන්තම මහත්ම දැන් ඔය චන්නයි කිව්වන මට ගීත ගානා කරන්නේ බලන්න ඔබ ඒ කියන්නේ හිතන්නේ ගීත ඉවරන මහත් මේ තරම් දැහැනට සමවෙන්නේ ඒ ලොකු දෙයක් මං කිව්වා මං ගෝය දැහැනට සමවෙන්න වගේ ඉන්න කියලා මට කලින් කලින් හම්බෙලා ඕනේ දැන් කලින්ම ඇවිල්ලා කියලා දෙන්නේ මේ රායි අපි වැරද්දුවන ඒ වගේ මත් කියනවා අයියෝ නේද අපි වාගේ ඉන්න ලොකු තරගයක් තියෙනවා මේ ගායකෙක් එහා පැත්තේ ගායිකාව මේ පැත්තේ තියෙනවා ආයි පරාද වෙන්න බෑ ඉතින් පරාද වෙන්න බෑ මොකක් කොලවන්නේ නීතිය දතින් ක්‍රියාත්මක කරනවා කොහොමාර කමක් නැහැ මේ නියම තැනට අරන් බයඩම කියමුනා ඒ හොඳ මාරි බයයිද ඔන්න ආගේ මට එකක් තියෙනවා මේ බැත්තේ බයයි තරගයක් නැහැ බුදුආමේ හැබැයි තරග තියෙනවා අපේ වැඩසටහන ඇතුළත ඊළඟ තරගයකට තමයි යන්න වෙන්නේ රොමේෂ් පෙරේරා ඒ වගේම මදු සංක ඇතුළු අපේ යාළුවෝ ගොඩක් ඉන්න ඉතාලි වලින් රෝහන් ඉන්දික මේ වෙලාවේ අපිත් එක්ක ක්වෙට් වල බලන් ඉන්නවා කතා කරන්නට වෙන්නේ යක්කේ නමුත් අපි වැඩසටහන නරඹන ගමන් තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා කිව්වා ඔබට බෙහෙම ස්තුතියි ඉතින් අපිත් එක්ක රැඳලා සිටිනවට ඒ වගේම සජීවව මෙතේම හැකියාව ඔබට තියෙනවා චන්න අයියේ දැන් ඔන්න තරග නෑ කිව්වනේ හැබැයි මම තරගයක් තියෙනවා හරිද ඔව් අපිට එනකොට කියන්නේ ඒවම කියන්නේ ඕන දෙයකට වැඩි වෙලාව මාරියෝ ඔයා සූදානම් නේද හරි මේකෙන් ඔයා එක එක තුන්ුවක් ගන්න කොයි දැන් ඕක මේගොල්ලන්ට පෙන්නන්න බෑ ඕකේ තියෙන දේ සින්දුවක් හෝ වේවා මොනා හරි කවියක් හෝ වේවා ඒක අභිරූපණය ඉදිරිපත් කරන්න ඕනේ අක්කේ ඔය දෙන්නා තමයි මේක අඳුන ගන්න ඕනේ මාරියෝ අඳුර ගන්න අක්ක ඔයාත් උදව් කරන්න අභිරූපණය ඉදිරිපත් කරන්න ඔබේ ඒ දේවල් කොහොමද බලමු දක්ෂතාවෙන් අඳුනගන්නේ ඔන්න දැන් නීතිය තදයට මට ක්‍රියාත්මක කරයි අපේ ඔබට ප්‍රශ්න කරලා ඔයක අඳුන ගන්න පුළුවන් උත්තර කටින් බෑ ඔයාට මේ මෙයා අහන දෙයට ඔයාට කියන්න පුළුවන් ඔය කියන්න හදන ගීතයක් කියලාද ගඟක් කියන එකද කියන්න හදන රචනාවක්ද බලා උඩින් එන්න උඩින් එන්න එන්න වරෙන් කියලාද කියන්නේ උඩින් වරෙන් කුරුල්ලනේ එහෙම කද්ද උඩින් තවිනාඩි නෑ මං ගණන් කරලා 10ට කයි මාරියෝ ප්‍රශ්න කරලා අහන්න පුළුවන් මේක ගීතයක්ද මේ මොකද්ද නැටුමක්ද වරෙන් ආ හ්ම් උඩින් වර වෙත්තකෝ නෑ මොකද එතකොට දාලා විමර මේක උඩින් වර පෙත්තා මේ කලින් කියන්න ඕනේ ආ හරි පේ දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනිය මොකද මේක කරන්නේ? ඔය අභිරූපණ ඉදිරිපත් කරන්න ඕනේ ගීතය. එතකොට අපේ ගීතේද? ගීතේද? මොකක් හරි දන්නේ. හරි හරි. අරගේ ගීතයක් නෙමෙයිනේ ඔන්න. ආ ගීතය නෙමෙයිනේ. එන්න. අක්කේ ඔන්නේ කියලාම දාන්න ගීතේ මයික් එක. බෑ බෑ.
මේ කාන්තාවක්ද කියන්නේ නැත්තම් කොහොමද තියෙන කෙනෙක් කියන්නේ? ඔව් දෙන්නටම උදව් ඔයාලට උදව් කරන්න පුළුවන් ඒක අඳුන ගන්න. මේ හරි ඇක්ට් කරන්න පුළුවන්. ඔය බල කොයි කාලේ ගායකවද්ද කියන්නේ? රන් පොකුණෙන් දියනාගෙන එන්නේ. ඔයා කියන්නේ බෑ මීට පැති දෙක බෑ මට බලන්න පුළුවන් මේක. ඔයාට බලන්න පුළුවන් මේ මතුරුනාලා එහෙම අතුරු වේලා එහෙම ඉන්දර ගංගසල එහෙම ඒකේ මන්ද උදව් කරන්න කියලා. අම්මා. එකයි. දෙකයි. ඉතින් මිලින්නේ මතුරුනාලා තමයි. මතුරුනාලා තෙත කොණ්ඩ කඩාද එහෙම ගැද්ද පරණ ගහක කන්නේ. හතරයි. මාරියෝ. කොකලද්ද? ලින්දද්ද? දෙන්දුරි හැට්ටක යන්න ඕන ලස්සන. තව තව කියන්න පුළුවන්. ආ දැන් දැන් ප්‍රශ්න මාරියෝ මොනවා හරි අහන්න. අර බලස්. දැන් බල අපි මේ කාලේ දුන්න වැඩි නේද? එකයි. දැන් මයිතර කාලේ දුන්න වැඩි කියලා එකයි, දෙකයි, තුනයි, හතරයි. අපි මේ ඔයදෙන් ගුරු පාර දිගේ අමාරුයි. ඒක අමාරුයි දොල්ලංග කියන්නේ දෙක. සිනහව අර hina වුණා නේද? වාක්‍ය. හරි දැන් අර ඔය එකයි ගන්න. ඔයා එකක් ගන්න. ඒ තරගේ විතරයි නේද? දැන් හරි. මාරියෝ ගුරු පාර. ඔව් ඒක හරි. හරි ඒනඩක් අයියෝ. මාරියෝගේ අවස්ථාව ගත්ත ඔය දෙන්නට තමයි මේ දෙන්නන්නේ. ඔයා පුදුම සින්දු නේද? දැන් ඔය වෙනි වචනේ මේ ගුණ කිව්වේ නැත්නම් ඔයා කරලා පෙන්නනවා. ආගේ කරලා පෙන්නන මරු. කවුරුන් බන් දැක්කද? හරි. මෙයාට දෙන්න නෝනා. ඔය අපි කරන ඔයා කියන්නේ. පළවෙනි වචනේ ඔයා කරලා පෙන්නන පෙතුරු ටික කරා. මේ කියන්නේ නැද්ද ඔය දෙන්නේ? එහෙම තමයි මේ වැඩේ කරන්න. ඕ. බලමු. මාරු මාරු ඔයාලට තියෙන. සුදුයි. බලන්න. මෙයා බලන්න. සිනාසි බලන්න මොකක් කරේ සින්දුවක්ද සින්දුවක් කියන්නේ සින්දුවක් දහන පුතේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ නෑ කඩේ කඩේ ඒකනේ ගොඩක් පොපියුලර් ප්‍රොබ්ලම් ආ නේවත් නෑ වලලු වලලු ඔච්චර වැඩ කරන්න බුලයි කරනවා අකේ ඔයාට උදව් කරන්න පුළුවන් මාරියෝට අර ඒක දෙන්න කරා මට උදව් කරන්න පුළුවන් හිතා ගන්න ඕනේ නේ අපිට කියන්නේ දොර අපි කරලා පෙන්නන්න මොකද්ද කියලා කියන්නේ අපි ඔව් එහෙමයි සිනාස්තා දසන්ද කොහේ මේ පළවෙනි දෙක ගන්න බැරුව මේ සින්දු එන්නේ නැහැ ඔව් ඒක තමයි වදිනකොට ඔයගොල්ලෝ මේ නිකන් හොඳට බල්ලා කරලා කරන් යනවා දැත්තේ වලු සිනා ඔකේ ඔයා උත්සාහ කරන්න එපා මේක මුලට කියන්නේ මේක තරගේ අය අපිට පහපා දෙන්න තරගේ ඔකේ ඔයාලා නම් ටිකි ටිකි කියලා පෙන්නන්න ඒ වනම් කතන් කරන්නේ ඒක අසාධාරණයි මෙයාට දෙන්න ඕනේ ආන්න අපිට අයි ටිකි ටිකි නෑ නෑ මේගොල්ලන්ට පහල අපිට පහ ටිකි 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 සදා පින්නේ ඔය කියන්නේ මේම ගෙවුවම ටිකේ ඩිග්‍රී අපි ගන්න ඕනේ. කොහොමද දෙන්න එනවා? හරි 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 ගමන. ඔයාලා. ඒකට පහපා දෙන්න අපිට. හරි දැන් මේක එහෙම තිබුණා. මම නැගිටලා කියනවා. මුල වචනේ කියන්නේ. හෙයි යාලු. මට දැන් මට දැන් ඕ නීතිය දැන් මගේ එක තමයි. ඒක තවත් තමයි නෑ තවත් තවරු නෑ ඒක මේ සිලෙක්ෂන් දන්නේ මේ මේ මේගොල්ලෝ ඉඳා ගන්න හරි 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 ඔන්න දෙපාගෙන පරණ සින්දුව හරි වදන්නේ පරණ එක හරි අතක අතක මම දන්නේ ආයෙත් හරි හරි කාලේ හරි හා ආ දොයි දොයි ය පුතා
මා බාල කාලේ නාට්‍ය ගීතයක්ද? නෑ. පුංචි මම පොඩි කාලේ දැක්ක නෑ. පුංචි පුතේ. පුංචි පුතේ. අක්ක දෙන්න අක්ක. පුංචි පුතේ. මගේ. ඉතින් පුංචි පුතේ මගේ මොකද? පුංචි මගේ. දැන් අපේ අපි වාදක වඩලා නම් අඳුනගෙන ඉවරයි. ලස්සන S2 කට මොන යාද එච්චර දුර කියන්නේ කොහොමද සින්දු කියන්නේ හරියට පුංචි පුතේ ගාලවන්න එච්චර වන්න මගේ පුංචි පුතා මගේ වෙලා වැඩි දෙන මොකද මට බැරි මේ S2 වාගේ අර බල කොච්චර නේද දේශීනේ මගේ මුලාගුරු කියන්නේ මුදු බල දැන් ඕ නෑ මෙහාට කොච්චර ලක්කද සෙනගේ ඉස්සරහ පිට කඩදානේ හරියටම හරි මොකද කියන්නේ පුංචි පුතුමාගේ මම වගේ හැම දිනම හැමදාම කියනවා පොඩ්ඩ සින්දු නිතරම අපිට හැන මගේ ඇවිල්ලා ලංකාවේ විභාගේ ළමයි දන්නේ මොනවද හරි අපි විවේකයකට ගිහිල්ලා එනවා දැන් ඔන්න මාව නීතියට අරුණස් එන සින්දුවක මමලයි ලැස් වෙලාමනේ සින්දුවකට අපි ලැස් කම් අපි වපුදුවම ඒ ඉගලස්සනේ කොයිතර මමද මේ තරම් ඉවරයි තරම් ඇතියා තරම් ඉවරයි ආයි තරම් නැහැ කියාගත් කලවට වැඩෙන්නේ ඔබරුව ඇත කඩු කරින් එඩු නැලගෙනන්නේ ඔබ හද කුමරී අමතකුණුවේ ලස්සනුවේ සිත සැනසුවේ පියාගත් කලබට බැවින්නේ ඔබරුව ඇත කඳු කරින් එන රැලගෙනන්නේ ඔබ හද සිතියාගත් කලබට බැවින්නේ ඔබරුව ඇත කඳු කරින් එන රැලගෙනන්නේ ඔබ හද කුමරී අමතක නොවේ ලස්සනෙරුවේ සිත සැනසුවේ නතවෙී වෙරෝලේ තනි වුණු බොහොති ඇතනි බලල්ලේ නැතු වැඳ වුණු බොහොති වෙරෝලේ තනි වුණු බොහොති ඇතනි බලල්ලේ නැතු වැඳ වුණු බොහොති සිත කරදුරේ ඇයිනු නොදැනි පීඩයක් අරුමයක්ද මට සිතාගන්න නොවි දැස පියාගත් කලබට බැවින්න බෙරුව ඇත කඳු කරින් එන රැලගෙනන්නේ ඔබ හද ඇසිතියා කලබල වෙන්නේ ඔබ ඇත කඳු කරින් එන
කුමරියේ අමතකුණුවේ ලස්සනුවේ සිත සැරසුවේ ගෑසපියාතත් කලවට මැබින්න උබිරුවේ ඇත කඳුකරින් එන රැලගෙනින්න උබෙහඩේ කලබට මැවින්න උබිරුවේ ඇත කඳුකරින් එන රැලගෙනින්න උබෙහඩේ කුමරියේ අමතක නොවේ සිත සැනසුයි හයි සිින්දුවේ බොහොම ස්තුතියි සිින්දුවෙන් පස්සේ අපි ඉක්මනින් විරාමයකට ගිහිල්ලා එනවා මතක් කරනවා 02 94 112 516 687 මම නීතියේ දැනට අසු වෙන්න යන්නේ ඉක්මනින්ම අපි මේ පැත්තට එන්න විරාමයක් අරගෙන දැන් බලනවා ඔය මොනද එතෙර ගිය සිත් සතුටු කරවන ආදරයෙන් සිනහසින් පිරි සෞන්දර්යාත්මක වින්දනීය සන්ධ්‍යාවක ඔබ ළඟට සයිලයි නිහා